ආයුබෝවන් කියලා හැම දරුවෙක්ම පිළිගන්නවා හෙලෝ මැත්ස් අරන් ඇවිල්ලා තියෙන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්නේ 6 ශ්‍රේණිය දෙවන වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක පළවෙනි කොටසට අදාළ ප්‍රශ්න අපි කතා කරගෙන යන්න හදන්නේ කොහොමද? ඒවට උත්තර හදාගන්නේ කියලා සිද්ධාන්ත කොටස සහිතව. ඉතින් මගේ නම හසිත. මම මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා තිනවා. ඔයාලට මගේ channel එකේ බලා ගන්න පුළුවන්. 6 වසරෙන් ඉඳන් 9 වසරට වෙනකන් වාර විභාග වලට අදාළ ප්‍රශ්න පත්‍ර අපි කතා කරලා අපේ YouTube channel එකේ දාලා තිනවා. ඉතින් ඔයාගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපේ පරණ වීඩියෝ හැම එකක්ම බලලා අපිත් එක්ක එකතු වෙන්න. bell notification එකේ බූතින් ඔයාලට පුළුවන් දිගටම අපි දාන වීඩියෝස් සත්‍යපතාම ඔයාලට බලා ගන්න. හරි, එහෙනම් අපි අද ගිහින් බලමු අපේ paper එකට කොහොමද අපි උත්තර හදාගන්නේ කියලා. right, පළවෙනි ප්‍රශ්නෙම අපිට තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අඳුරු නොකරන ලද කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස දක්වන්න තියෙන්නේ. එතකොට මේ රූපේ බලන්න අඳුරු නොකරන ලද කොටස තෝරගන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු අඳුරු කරපු කොටස කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අඳුරු කරලා තියෙනවා මෙන්න මේ කොටස මම පාට කරන මේ කොටස. එකට මෙයා සහ මෙන්න මේ කියන කොටස රූපේ අඳුරු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගානකදී පුතේ බලන්න ඕන අපි අඳුරු කරන ලද කොටස ඉස්සෙල්ලා. දැන් අපි මේකෙදි බලන්නේ අඳුරු නොකරන ලද කොටස මුළු රූපෙන් භාගයක් ලෙස නම් අපි බලන්න ඕන සම්පූර්ණ රූපය එකක් ලෙස සලකන්න ඕනේ. හරිද? සම්පූර්ණ රූපය එකක් කියලා හිතුවොතින් මෙන්න මේ සම්පූර්ණ රූපය එකක් කියලා මේ සම්පූර්ණ එකක් කියලා හිතලා මේක බෙදිලා තියෙන කුඩා කොටස් ගන්න ඊළඟට බලන්න. හරිද? ඉතින් මේක බෙදිලා තියෙන කුඩාම කොටස් තමයි මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස්. ඉතින් ඔයාලට පුළුවන් මේක ත්‍රිකෝණාකාර කොටස් වලට ආපහු මේ විදිහට බෙදා ගන්න. හරිද? මේ විදිහට ආපහු බෙදා ගන්න පුළුවන් ත්‍රිකෝණාකාර කොටස් වලට. එතකොට ත්‍රිකෝණාකාර කොටස් වලට ওই විදිහට බෙදුවට පස්සේ ඔයාට ලැබෙනවා ත්‍රිකෝණාකාර කොටස් උඩ පැත්තෙන් 8කුයි යට පැත්තෙන් 8කුයි. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් මේ මුළු රූපය සම්පූර්ණ මුළු රූපය බෙදිච්ච කුඩා ඒකක ගණන බලා ගන්න. ඉතින් කුඩා ඒකක 16කට බෙදිලා තියෙනවා. ඉතින් ඔයා දැන් පුතේ හොයා ගන්න ඕන මේ බෙදිච්ච කුඩා ඒකක 16න් කීයක් පාට කරලා නැද්ද කියලා. ඉතින් අඳුරු නොකරන ලද කොටස බලා ගන්න ඕන මේ අඳුරු කරපු කොටස් ටික අයින් කරලා ඉතුරු ටික බලන්න. ඉතින් සම්පූර්ණ කොටස් 16ක් තියෙනවා. අඳුරු කරපු කොටස් 4ක් තියෙනවා. එහෙනම් අඳුරු නොකරපු කොටස් 12ක් තියෙනවා. එහෙනම් අපි ඒක භාගයක් විදිහට ලිව්වොත් 16න් 12 16න් 12 භාගයක් විදිහට ලියනකොට 16 යට 12 උඩින් ලියන්න ඕනේ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නයේදී 12න් 1 සහ 3න් 1 අතරින් වඩා විශාල භාගය කුමක්ද? හරි. එතකොට 12න් 1යි 3න් 1යි තමයි භාග දෙක. ඉතින් මේක ඔයා සරල විදිහට සාමාන්‍ය විදිහට හිතන්න. හරිද? ඉතින් මේ එකම ප්‍රමාණයක් සාමාන්‍ය එකම ප්‍රමාණයක් බෙදිලා තියෙන කොටස් පළවෙනි එකේදී නම් ඔයාට කොටස් 12කට බෙදිලා කියලා හිතන්න පුළුවන්. දෙවෙනි එකේදී හිතන්න පුළුවන් කොටස් 3කට බෙදිලා තියෙනවා කියලා. ඉතින් මෙතනදී අපි හිතලා ගත්තොත් සම්පූර්ණ එකක් 12ට බෙදුනොත්ද විශාල කොටසක් ලැබෙන්නේ, සම්පූර්ණ එකක් 3ට බෙදුනොත්ද විශාල කොටසක් ලැබෙන්නේ. ඉතින් අපිට එතනදී තේරෙනවා මේ සම්පූර්ණ එකක් 3කට බෙදුනහම තමයි අපිට වැඩි කොටසක් ලැබෙන්නේ. එහෙනම් වඩා විශාල භාගය මෙතනින් 3න් 1 කියලා තමයි ගන්න. එහෙනම් මේකට අදාළ තියරි පාට් එක කොහොමදක තියාගන්න? දැන් මෙතන තියෙන්නේ ලවය සමාන භාග දෙන්නෙක් නේද? ලවය කියන්නේ උඩින් ඉන්න කෙනානේ පුතේ. එතකොට උඩින් ඉන්න කෙනා සමාන ලවය සමාන භාග දෙක. හරයේ අගය වැඩි වෙනකොට භාගයේ ප්‍රමාණය අඩු වෙනවා. හරයේ ඉන්න අගය අඩු වෙනකොට භාගයේ ප්‍රමාණය වැඩි වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් මොකද්ද කියන්නේ? හරය වෙනස්. හැබැයි ලවය සමාන භාගවල. ලවය හැමතිස්සෙම එක වෙන්න ඕනේ නැහැ. ලවය සමාන අවස්ථාවලදී හරේ ඉන්න සංඛ්‍යාව ලොකු වෙනකොට භාගය පොඩි වෙනවා. හරේ ඉන්න සංඛ්‍යාව පොඩි වෙනකොට භාගය ලොකු වෙනවා. ඒක තමයි මෙතනට අදාළ තියරි පාට් එක. ඉතින් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන් කොහොමද මේ සම්පූර්ණ එකක ප්‍රමාණයක් ඔයා හිතන්න කේක් එකක් ගෙදර 12 දෙනෙක් ඉන්න ගෙදරකට බෙදනවා. එතකොට එක්කෙනෙකුට හම්බ වෙන්නේ කොහොමද? පොපොයි වගේ කෑල්ලක්ද? ඊළඟට 3 දෙනෙක් ඉන්න ගෙදරකට ඒ විදිහම කේක් ගෙඩියක් අරන් යනවා. එතකොට එක්කෙනෙකුට කොච්චර භාගයක් ලැබෙනවද? කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද? ඉතින් වඩා වැඩි භාගය ලැබෙන්නේ කොයි කෙනාටද? කොයි ගෙදර කෙනාටද කියලා හිතුවම ඔයාට මේකට ටග් ගාලා ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. හරිද?
රයිට්. ඊළඟ ගානේ තුන්වෙනි එකේදී පහේ සාධක දෙකක් ලියන්න තියෙනවා. ඒ කියන්නේ පහ කියන ඉලක්කමට ඉන්න සාධක දෙකක්. ඉතින් සාධක හොයාගන්න අපි කරන වැඩේ තමයි මෙන්න මේ ඕනම සංඛ්‍යාවක සාධක හොයාගන්න අපි කරන වැඩේ තමයි මේ සංඛ්‍යාව ගුණිතයෙන් හැදිලා තියෙන විදිහ බලනවා. දැන් පහ කියන සංඛ්‍යාව නම් එක ගුණ කිරීම පහෙන් විතරමයි හැදෙන්නේ නේද? ඉතින් මේ පහ කියන සංඛ්‍යාව එක ගුණ කිරීම පහෙන් විතරයි ලැබෙන්නේ. එහෙම නැත්නම් මේකේ සාධක හොයාගන්න අපිට කරන්න පුළුවන් තවත් ලේසි වැඩක් තමයි මෙන්න මේ පහ කියන කෙනා ඉතිරි නැතුව බෙදෙන සියලුම සංඛ්‍යා ටික ගන්න එක. හරිද? පහ කියන සංඛ්‍යාව ඉතුරු නැතුව බෙදෙන සියලුම සංඛ්‍යා ටික ගමු. එතකොට ලැබෙනවා අපිට ඒ භාගය ඒ සංඛ්‍යාවේ සාධක ටික. ඉතින් මෙතනදී මම ಗುಣ කරලා ලිව්වා පහ හැදෙන්නේ කොහොමද? එක ಗುಣ කිරීම පහ කියලා. ඉතින් මට ලියන්න පුළුවන් මෙන්න මේ පහ කියන කෙනාගේ සාධක විදියට පහේ සාධක විදියට මෙන්න මේ ගුණිතයක් විදියට ලියාගත්ත එක සහ පහ කියන සංඛ්‍යා දෙක. ඉතින් පහ කියන සංඛ්‍යාවට ඉන්න සාධක දෙකක් තමයි මම ඔය ලියලා තියෙන්නේ. ඉතින් ඔයට අමතරව පහ කියන සංඛ්‍යාවට කිසිම සාධකයක් නැහැ. හරිද? ඉතින් ඔයා මෙත් අමතරව මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. දැන් පහ කියන ඉලක්කම ගත්තොත් එයාට තියෙන්නේ එක කියන සාධකය සහ පහ කියන. එහෙම නැත්නම් එයාම කියන සාධකේ විතරයි. හරිද? ඉතින් අන්න ඒ වගේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. එතකොට අපි කතා කරන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව දෙක, ඊළඟට ප්‍රථමක සංඛ්‍යාව තුන, ඊළඟ කෙනා තමයි පහ වෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට සාධක ගැන කතා කරනකොට ඔන්න ප්‍රථමක සංඛ්‍යා ඊළඟට ඒ වගේ ඒවා මතක තියාගන්න. එතකොට ප්‍රථමක නොවන අනිත් ඒවා අපි කියනවා සංයුත සංඛ්‍යාවක් සාධක දෙකකට වඩා වැඩියෙන් ඉන්නවනම්, ඒ කියන්නේ හතර වගේ නම් හතරට ඉන්නවා සාධක 1 2 4 කියලා සාධක තුනක් ඉන්නවා. එතකොට එයා සංයුත සංඛ්‍යාවක් වෙනවා. ඊට පස්සේ ඉතින් අන්න ඒ වගේ තව දෙයක් මතක තියාගන්න ඕනේ නෑ. 1 කියන ඉලක්කම ඉන්නවා. ඒ 1 කියන ඉලක්කමට සාධක එකක් විතරයි ඉන්නේ. ඉතින් එයා ප්‍රථමක සංඛ්‍යාවකුත් නෙමෙයි සංයුත සංඛ්‍යාවකුත් නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. හරි, හතරේදී 20ත් 30ත් අතර වූ හතේ ගුණාකාර දෙකක් ලියන්න. ඉතින් ලේසිම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ 20ත් 30ත් අතර නම් 20ට වඩා වැඩි වෙන්න ඕනේ, 30ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් 20ට වඩා වැඩි සහ 30ට වඩා අඩු හතේ ගුණාකාර දෙකක් ලියන්න. ඉතින් මම ලියනවා මෙතනින් 20ට වඩා වැඩි නම් අපිට 21 කියන ඉලක්කම ගන්න පුළුවන්. ඊළඟට 30ට වඩා අඩුයි ඉතින් අපිට මෙතනට 28 කියන ඉලක්කම ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනට 21 සහ 28 කියන සංඛ්‍යා දෙක. හරි, ඊළඟ ගානේදී 3 2 සහ හිස් කොටුවක් තියෙනවා. 3යි 2යි කොටුවක් තියෙනවා. යන සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදීමට 6ට වැඩි හිස් කොටුවට එදි හැරි හැකි ඉලක්කමක් ලියන්න කියලා තියෙනවා. එතකොට යම්කිසි සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදාගන්නේ කොහොමද කියලා වාට මතක තියෙන්න ඕනේ මේ ගානට උත්තරේ ලියන්න. ඉතින් සම්පූර්ණ කතාව මම කියවුවදී මෙතනදී ඕනම සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවද කියලා බලාගන්න ඔයාට කරන්න තියෙන පුතේ අන්තිම ඉලක්කම දිහා බලන එක. හරිද? ඕනම ඒ දීපු සංඛ්‍යාවේ අන්තිම ඉලක්කම, ඒ කියන්නේ අන්තිමටම ඉන්නේ එක ස්ථානය. එක ස්ථානයේ ඉන්න ඉලක්කම දිහා බලන්න. අන්න ඒ එක ස්ථානයේ ඉන්න ඉලක්කම මම මෙන්න මේ ලියන කට්ටියකින් එක්කෙනෙක් වෙනවනම් 2 4 6 8 බිඳුව. මෙන්න මේ කියන කට්ටියකින් එක්කෙනෙක් වෙනවනම් ඒ එක ස්ථානයේ ඉන්න ඉලක්කම මෙන්න මේ කියන ඉලක්කම දෙකෙන් ඉතිරි නැතුව බෙදනවා. එහෙම නැත්නම් එයා ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවලට අපි කියන නම තමයි ඉරට්ට සංඛ්‍යා කියන්නේ. එතකොට මෙන්න මෙතනදී අපිට දෙකෙන් බෙදනවා නම් දෙකෙන් ඉතිරි නැතුව බෙදනවා නම් අනිවාර්යයෙන්ම මේ එක ස්ථානයේ ඉන්න ඉලක්කමනේ කොටුවක් දාලා තින්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ 2 4 6 8 හෝ බිඳුව කියන ඉලක්කම් පහෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. හරි. එතකොට අපි ගානේදී කියන්නේ බෙදීමට 6ට වැඩි හිස් කොටුවට එදි හැකි ඉලක්කමක්. ඉතින් 6ට වැඩි ඉලක්කමක්නේ ඔයා ලියන්න ඕනේ. ඉතින් 6ට වැඩි ඉලක්කමක් මෙතන ඉන්න පුතේ 8. එහෙනම් මේ 8 කියන ඉලක්කම ඔයා ලියන්න ඕනේ මේ හිස් කොටුවට. එහෙනම් ඔයාගේ හිස් කොටුවට අදාළ උත්තරේ වෙන්න ඕනේ 8 කියන ඉලක්කම.
හරි ඊට පස්සේ 6 වෙනි එකේදී පහත රූප අතරින් සරල රේඛීය සංවෘත තල රූප තෝරා ලියන්න. එතකොට සරල රේඛීය කියන්නේ පුතේ සරල රේඛීය කියන්නේ අපි සරල රේඛා කියලා කියනවා අපි අඩි රූලෙන් ගහන්න. එතකොට අඩි රූලේ දාලා අපි අඳින හැම රේඛාවක්ම සරල රේඛාවක් වෙනවා. එතකොට සරල රේඛා නැතුව අනිත් රේඛා જાතිය තමයි වක්‍ර රේඛා කියන්නේ. වක්‍ර රේඛා ඇද වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සරල රේඛීය වෙන්නත් ඕනේ සහ සංවෘත වෙන්නත් ඕනේ. ඉතින් සරල රේඛීය කියන්නේ ගැන වට දැන් පැහැදිලි ඇති. සරල රේඛීය කියන්නේ අපි අඩි රූල තියලා අඳින හරියටම සරල හරි කෙලින් අඳින රේඛාවල්. එතකොට මොනවද සංවෘත කියන්නේ? සංවෘත කියන්නේ හැම පැත්තෙම වැහිලා කියන එක. හරිද? දැන් සංවෘතය නම් ඒ රූපය හැම පැත්තෙම වැහිලා තියෙන්න ඕනේ. ඒක සංවෘත නෙමෙයි නම් විවෘතයි. ඉතින් සංවෘත රූපයක් තමයි මම මේ දැන් මේ විදියට අඳින්නේ. මේක සංවෘත රූපයක්. ඉතින් විවෘත රූපයක් මම මේ විදියට අඳද්දොත් මෙන්න මේ අඳින රූපය විවෘත රූපයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් මේක සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මේ වගේ වට කියන අපි විවෘත ඒවා කියලා. එතකොට විවෘත ඒවා. එතකොට මෙන්න මේ වගේ කෙනෙක් තමයි අපිට තෝරලා දැන් දෙන්න කියලා තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් බැලුවොත් ඉස්සෙල්ලම සංවෘත තල රූප බැලුවොත් මෙතන ඉන්නවා සංවෘත තල රූප තුනක්. පළවෙනි එක, දෙවෙනි එක සහ ඊළඟට හතරවෙනි එක. තුන්වෙනි රූපය විවෘතයි. හරි. ඊට පස්සේ සරල රේඛීය වෙන නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන හැම රේඛාවක්ම සරල. ඉතින් පළවෙනි එක සරල රේඛාවක් තියෙනවා, දෙවෙනි එකේ වක්‍ර රේඛාවක් වට පේන්න තියෙනවා, හතරවෙනි එකේ වක්‍ර රේඛා දෙකක්ම පේන තියෙනවා. එහෙනම් ඉතින් අපිට ගන්න වෙන උත්තරය තමයි පළවෙනි රූපය. ඉතින් එක කියලා උත්තරේ ලිව්වනම් එයාට ඉලක් ගහුවනම් ආගේ උත්තරේ ඔන්න මෙතනදී නිවැරදි වෙනවා. හරි. ඊට පස්සේ අපේ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි 1 10 න් එකේවා කීයද කියලා අහන්නේ. ඉතින් පුතේ මේ බලන්නකො හරි ෂොක් වැඩක් තියෙන්නේ. 1 සහ 10 න් එක කියන එකේ තේරුම මොකක්ද? ඔන්න බලන්න. 1 10 න් එක කියන්නේ 1 බෙදීම 10 නේ. 1 බෙදුවොත් 10ට. 1 බෙදන්න 10ට. හරිද? 10 න් එකේ එක බෙදුවොත් 10ට 10 න් එකයි. හරිද? ඉතින් 1ට 10 න් එකේවා කීයද කියලා අහන්නේ. 1ට 10 න් ඒවා එකේවා තියෙනවා පුතේ 10ක්. හරිද? 1ට 10 න් එකේවා 10ක් තියෙනවා. දැන් මේක මම ඔයාලට උදාහරණයක් විදියට පැහැදිලි කරන්නම්. මම මෙතෙන්ට ගන්නවා මේ විදිය රූපයක්. හරිද? මේ විදිය රූපයක් ගන්නවා. මේක මම කෑලි බෙදනවා 4යි 6යි 8යි 10යි. 10 එකට බෙදනවා. හරි. දැන් මම 10 න් එකක් දැන් ඔන්න මම පාට කරනවා. හරිනේ. මම දැන් ඔන්න 10 න් එකක් පාට කරා. මේ පාට කරපු කොටස 10 න් එකයි. 10 න් එකක්. හරි. දැන් මට කියන්න මේ සම්පූර්ණ රූපේ එකක් කියලා ගත්තාම සම්පූර්ණ රූපේ එකක් නේ පුතේ. දැන් අපි අර කලින් ගානේදී පළවෙනි ගානේදී කරා වගේ සම්පූර්ණ රූපේ එකක් කියලා හිතුවා. ඒ වගේ දැන් මෙතනත් මේ සම්පූර්ණ රූපේ එකක් නේ. එහෙනම් මේ සම්පූර්ණ එක රූපයට මේ සම්පූර්ණ රූපයට 10 න් එකේ කෑලි කීයක් තියෙනවද ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10ක් තියෙනවා. එහෙනම් 10ක් තියෙනවා. 10 න් එකේ ඒවා සම්පූර්ණ එකකට. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ 1ට 10 න් එකේ ඒවා කීයද කියලා හොයලා දෙන්න ඕන උත්තරේ 10යි. 10යි කියලා. හරි. හරි. ඊළඟට අපේ 8 වෙනි ප්‍රශ්නය 0.45 හි 4 ඉලක්කමට හිමි ස්ථානීය අගය මොකක්ද කියලා අහන්නේ. ඉතින් 0.45 මම එහෙම ලියා ගන්න 0.45. හරිද? 0.45. රයිට්. දැන් මේක මේ විදියට තියෙනවා. ඉතින් මේකට අපි මෙහෙම කියනවා. දැන් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් අපි දශම තිතෙන් වම් පැත්තේ ඉන්න එක්කෙනාට පළවෙනි එක්කෙනාට අපි කියන්නේ එක ස්ථානය කියලා. දැන් මෙතන එක ස්ථානය යගේ බිඳුවක් නේද? ඊළඟට දශම තිතට කෙලින්ම දකුණු පැත්තෙන් ඉන්න කෙනාට අපි කියනවා පළමු දශම ස්ථානය කියලා. හරිද? පළමු දශම ස්ථානය. ඊට පස්සේ ඉන්න එක්කෙනාට අපි කියනවා දැන් මෙයා පළමු එක්කෙනා නම් මෙයා දෙවන එක්කෙනා, දෙවන දශම ස්ථානය. දෙවන දශම ස්ථානය. දැන් පුතේ මෙතනදී අපෙන් අහන්නේ මේක නෙමෙයි. දැන් අපෙන් අහන්නේ
ස්ථානීය අගය කීයද කියලා. එතකොට ස්ථානීය අගය පළමු දශම ස්ථානය කියලා ලිව්වොත් වැරදි නේද? හතරට. ස්ථානීය අගය නෙමෙයි හතර කියන්නේ. හරිද? මේ පළමු දශම ස්ථානය කියන්නේ. එහෙනම් ස්ථානීය අගය ලියනවා නම් ඔයා මෙන්න මේක මතක් කරගන්න පුතේ. මෙන්න මේ වගේ ඝනක රාමුවක් මතක් කරගන්න. හරිද? මේක බෙදලා තියෙනවා මම මෙතනට ගන්නම්. මෙතනට 10 ඊළඟට මෙතනට 1 මෙතනට 10n එක මෙතනට cn එක මෙතනට 1000n එක කියලා ගන්නකොම හරි මේ විදියට මේකේ දාලා තියෙනවා මේ හරි දැන් එතකොට අපි මේ ඝනක රාමු වැන්දවට මතක ඇති එක ස්ථානයක පිටිපස්සේ දකුණු පැත්තෙන් හිටියේ 10n එක ස්ථානේ නේද ඊට පස්සේ cn එක ස්ථානේ ඊට පස්සේ 1000n එක ස්ථානේ ඉදී දැන් මේ 0.45 අපිට මෙන්න මේ ඝනක රාමු එනිකමට දාලා බලුවොතින් අපිට එක ස්ථානයට බිඳුවයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ එක ස්ථානයට මුකුත් දාන්න බෑ. හරිද? පළමු දශම ස්ථානයේ හෙවත් 10n එකේ ඒවා ඉන්නවා හතරක්. ඉතින් ඒ අපිට ඒවා හතරක් දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දෙවන දශම ස්ථානයට අදාළව අපිට පහක් මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මේක මම අමතරව කියන්නේ ඔයාට එතකොට මේ ගානට උත්තරේ විදිහට ඔයා ගන්න ඕනේ මේකෙදි 0.45 කියන කෙනාගේ පළමු දශම ස්ථානයට අදාළ ස්ථානීය අගය තමයි අපිට ඕනේ. ඒ ස්ථානීය අගය ඇවිල්ලා 10n 1. ඉතින් ඔයා උත්තරේ ලියන්න ඕනේ පළමු දශම ස්ථානය කියලා නෙමෙයි පුතේ, ඔයා උත්තරේ ලියන්න ඕනේ 10n 1 කියලා උත්තරේ ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ 9 සියෙන් 28 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. හරි. දැන් මෙතනදී පොඩිම පොඩි සරල ගණිතම කර්මයක් අපිට කරන්න තියෙන්නේ. ඔයා දන්නවා මේක සියෙන් 28 කියලා තියෙන මෙන්න මේ භාගය දැන් අපි දශම කරන්න යන්නේ. දැන් දශම කරනකොට ඔයා මතක තියාගන්න මේ 28 කියන කෙනා බෙදිලා ඉන්නේ 100. 128 කියන එක සමාන වෙනවා 28 බෙදීම 100ට. දෙකම එකයි. 28 බෙදීම 100 කිව්වත් මෙහෙමයි. 128 කිව්වත් ඒ දෙයම තමයි තියෙන්නේ. එතකොට ඔයා 28 බෙදීම 100 මේ වගේ ඔයා කරලා තියෙනවා නේද? මේ 100න් 10න් 1000න් ඔයා බෙදලා තියෙනවා සංඛ්‍යා. එතකොට මෙන්න මේ 100න් 10න් සහ 1000න් බෙදනකොට සංඛ්‍යාවකට මොකද වෙන්නේ? හරිද? දැන් අපි සාමාන්‍යයෙන් බිංදු තියෙන සංඛ්‍යාවක් මේ විදිහට ගුණ කරා නම් හරි බෙදුවා නම් හරි අපිට දැන් ඔවගේ සාමාන්‍ය ඒවයි නම් සාමාන්‍ය දැන් ඉලක්කමක නම් අපි හිතමුකෝ 52 කියලා. 52 කියන ඉලක්කම 100ෙන් ගුණ කරන්න තිබ්බනම් ඔයා කරන්නේ කෙලිම 52කට දානවා පුතේ 0.2. හරිද? ඒ වගේම තමයි 5300 කියන වගේ ඉලක්කමක් තිබිලා ඒක බෙදන්න තිබුණොත් 100ෙන් අපි කරන්නේ මේ උඩ ඉන්න දැන් 5300 බෙදීම 100නේ. මේ උඩ ඉන්න බිංදු දෙකකට පල්ලෙහා බිංදු දෙක කපුවා 53 කියලා උත්තරේ ලිව්වා. රයිට්. දැන් එතකොට මෙන්න මේ වගේ ගානක් ආවොතින් අපි කොහොමද උත්තර ලියන්නේ? 100 100න් 28. ඒ කියන්නේ 28 බෙදීම 100. මේ වගේ එක උත්තර ගන්නේ කොහොමද? දැන් එතකොට 28 කියන වගේ ඉලක්කමක් හිටියොතින් දැන් අපි මෙයාගෙන් දශම වලින් තමයි පුතේ හිතන්න තියෙන්නේ. හරිද? දශම වලින් හිතන්න තියෙන්නේ. හරිද? දැන් මෙයා 28යි. එතකොට අපි 28 කොහොමද දශම සංඛ්‍යාවක් ලෙස ලියාගන්නේ? දැන් 28 කියන ඉලක්කමේ දශමිත ඉන්න ඕනේ 28 සම්පූර්ණ 28 නම් දශම දිතේ ඉන්න ඕනේ යගේ එක ස්ථානයට පිටුපසින් 28.0. හරිද? ඉතින් 28 කියන ඉලක්කම මට ලියා ගන්න පුළුවන් 28.0. ඉතින් ඕනම සංඛ්‍යාවක දශම දිතේ ඉන්නේ යගේ එක ස්ථානයෙන් පිටිපස්සේ. ඉතින් අපි ඒ එක ස්ථානයෙන් පිටිපස්සේ ඉන්නේ වගේ දශම බිඳුව වුණොත් ඉතින් අපි ඒව එතනින් එහාට ලියන්න යන්නේ නැහැ. දශම තිබුණොත් ඉතින් විතරනේ අපි ලියන්නේ. සාමාන්‍යයෙන් අපි 450 කියන ඉලක්කම ගත්තොත් පූර්ණ සංඛ්‍යාවක් නම් 450.0 කියලා ලියන්නේ නැහැ. මොකද වැඩක් නැති නිසා, ඒකට අගයක් නැති නිසා දශම වලට නේද? දශම අගයන් හිටියොතින් නේද? පළමු දශම ස්ථානයේ, දෙවන දශම ස්ථානයේ ඉලක්කම් හිටියොතින් අපි ඒව ලියන මිසක් මේ වගේ පූර්ණ සංඛ්‍යාවක නම් පිටිපස්සෙන් අපි ඒක තියන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ පූර්ණ සංඛ්‍යාවක හැම පූර්ණ සංඛ්‍යාවම එක ස්ථානයට පිටිපස්සෙන් යාගේ දශම දිත හැංගිලා ඉනවා කියලා.
ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ 28 දශම බිංදුව කියලා මේක හදාගෙන බෙදා ගන්න C. ඉතින් ඒකව හදාගන්න කියනවා හිතාගත්ත නම් ඇති. හරි. දශම දෙක තියෙන කොහෙද? 8න් පිටිපස්සේ කියලා හිතාගත්ත නම් හරි. දැන් C න් බෙදනකොට මොකද වෙන්නේ? දැන් බෙදනකොට 10න් C න් 1000න් බෙදනකොට මෙන්න මේ දේ වෙනවා. 10න් බෙදනවා නම් දශමීත එකපාරක් වම් පැත්තට යන්න ඕනේ. C න් බෙදනවා නම් දශමීත දෙපාරක් වම් පැත්තට යන්න ඕනේ. 10න් බෙදනවා නම් දශමීත තුන් පාරක් වම් පැත්තට යන්න ඕනේ. එතකොට බෙදද්දී දශමීත යන්නේ පුතේ වම් පැත්තට යන වාර ගණන අපි තීරණය කරන්නේ බෙදන කෙනාගේ ඉන්න 10 හෝ 100 හෝ 1000 හෝ ඉන්න බිංදු ගාන අනුව. ඉතින් 100ට බිංදු දෙකක් තියෙන නිසා අපි මෙතනදී දශමීත බිංදු දශමීත වාර දෙකක් පිටුපසට අරන් ඉන්න ඕනේ. හරිද? එතකොට 28 ඉඳන් වාර දෙකක් අපි පිටිපසට අරන් ආවොත් මෙන්න මේ දශමීත අපිට දශමිත ලැබෙන්නේ එකපාරක් આવුත් මෙතන දෙපාරක් આવුත් මෙතන දෙක ගාවින් ඉස්සරහට එන්න. එහෙනම් දශමිත තිබ්බා 2.8 ලිව්වා. මුල මෙහෙම හිස්තනක් තියන හොඳ නැති නිසා මෙතනට බිංදුවක් දැම්මා. එහෙනම් අපේ උත්තරය ගන්නේ 0.28යි කියලා. ඉතින් මෙන්න මේ 100න් 28 කියන ඉලක්කම දශම කරාට පස්සේ අපිට ලැබෙන උත්තරය තමයි 0.28 කියලා ලැබෙන්නේ. හරි. හොඳයි ඊළඟ ගානට 0.3 0.32 හිස්තැනට සුදුසු ලකුණ අසමානතා ලකුණ පාවිච්චි කරන්න තියෙන්නේ. හරි මම මේ ගාන ලියන්නම් මේ පැත්තේ 0.3. හරි මේ පැත්තේ තියෙනවා 0.3. ඊට පස්සේ හිස්තැනක් තියෙනවා 0.32. හරි දැන් මේ දෙන්නගෙන් වඩා විශාල කෙනා අහන්නේ පුතේ දැන් ලකුණු පාවිච්චි කරනකොට ඔයා දන්නවා දැන් මේ ලකුණ ගත්තොත් මෙහෙම තිබ්බොත් මේ ඇරිච්ච පැත්ත මෙයාට අපි විශාල පැත්ත තමයි කියලා කියන්නේ. ඊට පස්සේ මේ පැත්ත කුඩා පැත්ත. හරි. කුඩා පැත්ත මේ හොටේ වගේ පැත්ත දාන්න අනිත් පැත්ත විශාල පැත්තට දාන්න. හරි. ඉතින් ඔන්න ඕක තමයි අසමානතා ලකුණ පාවිච්චි කරනකොට මතක තියාගන්න ඕන වැඩි. රයිට්. එතකොට 0.3ද ලොකු 0.32ද ලොකු. හරි. දැන් මෙතනින් ඔයා තීරණය කරන්න ඕනේ තමයි දැන් පළවෙනි කෙනාගේ ඉන්නේ පළවෙනි දශම ස්ථානයේ පමණ. පළවෙනි දශම ස්ථානයේ පමණ. නමුත් දෙවෙනි කෙනාගේ ඉන්නවා දෙවන දශම ස්ථානෙට ගිහිල්ලා තියෙනවා. නේද? පළවෙනි දශම ස්ථානයේ 3, දෙවන දශම ස්ථානයේ 2. 30 අපි සාමාන්‍යිකව කිව්වොත් 32. නේද? අපි සාමාන්‍යයෙන් එහෙම කියවන්නේ නැහැනේ. අපි කියවන්නේ 3.2 කියලා නේද? එතකොට මෙතනදී 0.3ට වඩා එහෙනම් 0.32 කියන සංඛ්‍යාව විශාල වෙන්න ඕනේ නේද? විශාල පැත්තට අපි දාන්නේ මෙහෙම නිසා අපි මේ පැත්තට මෙන්න මේ ලකුණ පාවිච්චි කරන්න තුන. අපි පාවිච්චි කරන්න ඕන ලකුණ මෙන්න මේ විදිහට මේ පැත්තට පාවිච්චි කරන්න ඕන ලකුණ. හරි. ඕකේ. හරි ඊළඟට 11 1 සිට 5 දෙක ඇති ඉලක්කම් වල එකතුව කීයද? හරි. එහෙනම් මෙහෙමයි කරන්න තියෙන්නේ. 1 සිට 5 ඉලක්කම් හැම එකම එකතු කරන්න එකට නේද? 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම, 4 එකතු කිරීම, 5. මේ ටික ඔක්කොම එකතු කරන්න එකට. හරිද? මේ සියල්ලම එකතු කරන්න. එතකොට මේ සියල්ල එකතු කරාට පස්සේ ලැබෙනවා 1, 2, 3, 3, 6, 6, 4, 10, 10, 5, 15 කියලා ලැබෙනවා. එතකොට මේ සියල්ලටම උත්තරය ලැබෙන්නේ 15 කියලා. 15 කියලා ලැබෙනවා. ඉතින් ඊළඟට අහන කෙනා තමයි දැන් 1 සිට 5 දෙක ඇති ඉලක්කම් වල එකතුව 15යි. හරිද? ඒක ලියන්න. ඊළඟට ඒ කීවර ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා යහන්. දැන් අපි 5 වෙනි සංඛ්‍යාවට වෙනකම්ම කට්ටි එකතු කරගත්තා. එහෙනම් මෙයා 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. නේද? ඒ විදිහට අපි මේකෙදි අපි හිතමුකෝ 8 වෙනි සංඛ්‍යාවට වෙනකම් මේ විදිහට ඉලක්කම් එකතු කරගත්ත කියලා. එහෙනම් එතනින් ලැබෙන්නේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අපි හිතමු මේ විදිහට මේක අපි ලියාගෙන ගිහිල්ලා 20 වෙනි ඉලක්කමට වෙනකම් සියල්ලම එකතු කරගන්න. එතකොට අපිට ලැබෙන්නේ 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් අපි දැන් මෙතනදී කල්පනා කරන්න 1 2 3 4 5 කියන ඉලක්කම් හැම එකම එකතු කරා. එහෙනම් 5 වෙනි ඉලක්කමට වෙනකම් එකතු කරා නම් මේ ලැබෙන්නේ 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා. එහෙනම් මෙතන ලියන්න 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවයි කියලා. හරිද?
ඊට පස්සේ 12 පොට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දන්න තියෙනවා. හරි. එතකොට මේක කලින් මම කතා කරා නේද? එතකොට 1 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා තියෙනවා. හරි. දැන් කල්පනා කරලා බලලා කියන්නේ 1 කියන්නේ ප්‍රථමකද? දැන් ප්‍රථමක කිව්වේ මොනවද? අපි ප්‍රථමක කියලා කිව්වා සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවලට. නේද? ඒ සාධක දෙක තමයි අනිවාර්යෙන්ම 1 අනිත් එක්කෙනා තමයි තමාම. දැන් 5 කියන එකේනා ගත්තොත් 5යි 1යි. 3 කියන එකේනා ගත්තොත් 3යි 1යි. 2 කියන එකේනා ගත්තොත් 2යි 1යි. ඒ විදිහට සාධක දෙකක් විතරක් හිටිය අය ප්‍රථමක කට්ටිය. හරිද? ඊට පස්සේ සාධක දෙකකට වඩා වැඩියෙන් ඉන්න අයත් ඉන්නවා. හරිද? සාධක දෙකකට වඩා වැඩියෙන් ඉන්න සංඛ්‍යාව ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 4 කියන ඉලක්කම. 4ට ඉන්නවා සාධක 4ට ඉන්නවා. දැන් 4 හැදෙන හැටි බලන්නකො. 4 වරක් එකකින් හැදෙනවා, 2 වරක් දෙකකින් හැදෙනවා. එතකොට 2ත් 4ත් 1ත් කියලා සාධක 3. ඉතින් අපි 9 කියලා උදාහරණයක් ගමු. 9 කියන උදාහරණයක් ගත්තොත් කොහොමද 9 හැදෙන්නේ? 9 වාරයක් 1. හරිද? 3 වාරයක් 3. එතකොට 9ට ඉන්න සාධක තමයි 1 3 9 සාධක 3ක් ඉන්නවා. හරිද? අන්න ඒ වගේ සාධක දෙකකට වඩා වැඩියෙන් ඉන්න ඉලක්කම් වලට අපි කියනවා මොනවද? සංයුත සංඛ්‍යා කියලා. සංයුත සංඛ්‍යා කියලා. හරි. එහෙනම් 1 කියන ඉලක්කම ප්‍රථමක සංඛ්‍යාවක්ද සංයුත සංඛ්‍යාවක්ද? 1. 1 කියන ඉලක්කම. දැන් 1 කියන ඉලක්කමට ඉන්න පුළුවන් සාධක කවුද පුතේ? 1 කියන එකේකට ඉන්න පුළුවන් 1 වාරයක් 1 විතරයිනේ. ඒ කියන්නේ එයාට ඉන්න සාධක තමයි 1. 1 මේක සාධකයක් විතරයි ඉන්නේ. 1 මේක සාධකයක් විතරක් ඉන්න අයට අපි මුකුත්ම කිව්වේ නැහැ. නේද? මෙයාට අපි මුකුත්ම කිව්වේ නැහැ. ප්‍රථමක කිව්වෙත් නැහැ මෙයාට සංයුත කියන්නත් බෑ. එහෙනම් මෙයා ප්‍රථමකත් නෙමෙයි සංයුතත් නෙමෙයි. එහෙනම් මෙතන 1 ප්‍රථමක සංඛ්‍යාවක කියන කතාව වැරදි. එහෙනම් ආ මෙතනට වැරදි ලකුණක් දාන්න ඕනේ. හොඳද? ඊට පස්සේ B. සියලු සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යාවේ. ඒ කියන්නේ සියලුම සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යාව වෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තද බලන්න. හරිද? පටන් ගන්නකොටම ඉවරයි. බලන්න. සංයුත සමචතුරස් සංඛ්‍යා ටික මම ලියාගත්තොත් මෙතන 1 ඊළඟට 4 ඊළඟට 9 ඊළඟට 16 ඊළඟට 25 ඔය ඇතිනේ. දැන් ඔයාට පේනවා මේ 1 හැර අනිත් හැම එක්කෙනාටම වගේ සාධක ගොඩක් ඉන්නවනේ. 1 හැර මේ අනිත් හැම එක්කෙනාටම වගේ සාධක ගොඩක් ඉන්නවනේ. 4 කියන එක්කෙනාට සාධක 3ක් ඉන්නවා. 9 කියන එක්කෙනාට සාධක 3ක් ඉන්නවා. 16ට 25ට 25ට ඔයගේ සාධක අනිත් ඒවාට හැම එක්කෙනාටම වැඩි වැඩියෙන් ඉන්නවා. හැබැයි මේ 1 කියන එක්කෙනා ගන්න. දැන් බලන්න 1 කියන එක්කෙනා ඉන්නවා. 1 කියන එක්කෙනා ඉන්න නිසා 1 කියන්නේ සමචතුරස් සංඛ්‍යාවක්නේ. ඉතින් 1 කියන එක්කෙනා ඉන්න නිසා මෙන්න මේ සමචතුරස් සංඛ්‍යා කියන ඒවට බැරි වෙලා තියෙනවා සංයුත සංඛ්‍යා වෙන්න හැම එක්කෙනාම. ඉතින් මේ 1 හිටියේ නැත්තම් මේ කතාව හරි. සියලුම සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යා වෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඒ සමචතුරස් සංඛ්‍යා අතර 1 කියන ඉලක්කම නැත්තම්. ඉතින් ඒක තමයි වැඩි කාලා තියෙන දෙකනේ. 1 විතරයි එහෙම ඉලක්කමකට නැති එක්කෙනෙක් ඉන්නේ. එහෙනම් මතක තියාගන්න සියලුම සමචතුරස්‍ර සංඛ්‍යා සංයුත සංඛ්‍යා වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි 1 කියන ඉලක්කම ඉන්නවා. 1 ප්‍රථමකත් නෙමෙයි සංයුතත් නෙමෙයි. එහෙනම් එයා වැරදි. එහෙනම් ඒ උත්තර දෙකම වැරදි. හරි. මතක තියාගන්න. ඊට පස්සේ පහත හිස්තැන් වලට සුදුසු වගයන් යොදන්න. හරි. දැන් ඒකක අතර සම්බන්ධතාවයනේ මෙතන අහන්නේ නේද? දැන් මිලිමීටර සහ සෙන්ටිමීටර අතර සම්බන්ධතාව නේද? දැන් වා මේක මතක නැතු වුණත් ඔයාලට මේක ටග්ගල් උත්තරේ ලියන්න පුළුවන්. ඔයා ගාව තියෙනවනේ අඩරූල. දැන් ඔයා ගාව තියෙන අඩරූල ගත්තොත් ඉතින් පුතේ අඩරූලේ බෙදලා තියෙන චූටිම කොටස් බෙදලා තියෙන කුඩාම ඒකක ඒවට අපි කියනවා මිලිමීටර කියලා. වාගේ අඩරූල අරන් බලන්න. බෙදලා තියෙන චූටි චූටි කොටස් ඒ පොඩිම කොටසකට අපි කියනවා මිලිමීටර එකක් කියලා. හරිද? ඒ ඉරි දෙකක් අතර දුර. එතකොට ඔයාට අඩරූලේ බලා ගන්න පුළුවන් චුට දිග ඉරි දෙකක් තියෙනවා. තැනින් තැනින් දිග ඉරි තියෙනවා. හරිද? අන්න ඒ දිග ඉරි දෙකක් අතර දුර සෙන්ටිමීටර එකක දුරක් වෙනවා. හරිද? දැන් එතකොට ඔයා දැන්
අඩරුල අරගෙන බලන්න පුතේ ඒ සෙන්ටිමීටර් එකක් කියන දුර ඇතුළත අර වගේ ඉරි කෑලි කීයක් තියෙනවද ඒ වගේ පරතර කීයක් තියෙනවද කියලා. ඒකට බැලුවාම පේනවා ඒ 1 සෙන්ටිමීටරයක් කියන ඒ දුර ප්‍රමාණය ඇතුළේ අර වගේ මිලිමීටර එහෙම නැත්නම් පොඩි ඒකක ඒ පරතර 10ක් වාට බලා ගන්න පුළුවන්. එහෙනම් මිලිමීටර ඒවා 10ක් තියෙනවා සෙන්ටිමීටර එකකට. ඉතින් මතක තියා ගන්න ඕනේ මිලිමීටර 10ක් තමයි සෙන්ටිමීටර එකක් වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි එකට ආවම මීටර සහ කිලෝමීටර අතර සම්බන්ධතාව. ඉතින් මීටර සහ කිලෝමීටර අතර සම්බන්ධතාව හැදෙන්න පුතේ මීටර 1000ක් තමයි කිලෝමීටර එකක් වෙන්නේ. එහෙනම් අපි ඒක ලියනවා 1000යි මීටර සමානයි කිලෝමීටර එකක් කියලා. හරි. හරි ඊට පස්සේ 14 දී අපිට දීලා තියෙනවා මේක හෙක්සගන් එකක් දීලා ෂඩාශ්‍රයක් දීලා පාද 6ම සමාන වන මෙම රූපයේ පරිමිතිය 30යි කියලා තියෙනවා. ඒ කියන්නේ පාද 6ම සමානයි කියන්නේ පුතේ මේ හැම පාදයක්ම දිගින් එකින් එක සමාන වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ සෙන්ටිමීටර 30 කියන පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිගින්. දැන් මෙතනින් පටන් ගත්තොත් මෙහෙම රවුමක් ගහලා එනකොට මේ පාද හැම එකේම තුර. හරි. ඒක තමයි පරිමිතිය කියන්නේ. ඉතින් පරිමිතිය 30 කියන්නේ මේ වටේම දිග 30යි කියන එක. ඉතින් වටේම දිගට මෙන්න මේ වගේ කෑලි එක සමාන කෑලි 6ක් ඇතුළත් වෙනවා. 6ක් ඇතුළත් වෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ 30 සෙන්ටිමීටර කියන දුර ප්‍රමාණය පරිමිතිය කෑලි 6කට බෙදාගත්තා නම් අපිට මෙන්න මේ එක කොටසක දිග හම්බ වෙනවා. එහෙනම් මෙයා 6ෙන් බෙදන්න තියෙන්නේ. 30 බෙදන්න 6 වට ලැබෙයි උත්තරේ සෙන්ටිමීටර 5යි කියලා. හරිද? සෙන්ටිමීටර 5යි කියලා ලැබෙයි. අලුසෙනි ගාන 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න. හරි. දැන් 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න කලින් ප්‍රථමක සාධක වලින් බෙදා ගන්න වෙනවා. හරි. ඒක කරන්නේ මෙහෙමයි. දැන් ප්‍රථමක සාධක කිව්වහම මතක් කරගන්න ඕනේ. ප්‍රථමක සාධක කිව්වහම මතක් කරගන්න. දැන් එක කියන එක කෙනා ගන්න බෑනේ. එක ප්‍රථමකත් නෙමෙයි සංයුතත් නෙමෙයි. ඊළඟට 2, ඊළඟට 3, ඊළඟට 5, ඊළඟට 7, ඊළඟට 9ද? නෑ. ඔන්න ගොඩක් අය ගන්න එකක් තමයි 9 කියන්නේ. හරිද? ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදෙන ඕනම වෙලාවක කිසිම වෙලාවක ඔයා 9ෙන් බෙදන්න බෑ. මොකද දන්නවද? 9 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ. 9 කියන්නේ සංයුත එක්කෙනෙක්. 9ට සාධක 3ක් ඉන්නවා. ඒ නිසා ඔය අර පුරුද්දට 3 5 7 කියන පුරුද්දට, ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා ලියන පුරුද්දට 9ක් ලියලා දානවා. බලන්න හොයන්නේ ඒ වැරදි. හරිද? එතකොට 9 ප්‍රථමක එක්කෙනෙක් නෙමෙයි. මතක තියාගන්න 9 ප්‍රථමක එක්කෙනෙක් නෙමෙයි. එහෙනම් අපි බෙදා ගන්න ඕනේ බලන්න. ඉස්සෙල්ලම බලන දෙකෙන් බෙදනවද කියලා. ඊළඟට බලනවා 3ෙන් බෙදනවද. ඊළඟට 5ෙන් බෙදා ගන්න බලන්න. ඊළඟට 7ෙන් බෙදනවා නම් 7ෙන් බෙදන්න. ඊට පස්සේ බෙදන්න ඕනේ 11ෙන්. ඊට පස්සේ 13ෙන් ওই විදිහට බෙදාගෙන යන්න. කාට ලොකු ගණන් එන්නේ නැහැනේ. ඔන්න බලන්න 18 කියන සංඛ්‍යාව බෙදා ගන්න කොහොමද කියලා අපි බලමු. දැන් ඉස්සෙල්ලම 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන කලින් ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ඉන්නවනේ මෙහෙම. හරි. අපි පොඩිම ප්‍රථමක සංඛ්‍යාව ඉදන් තමයි බෙදන්නේ. ඉතින් අපි දෙකෙන් බෙදා ගන්න පුළුවන්. ඉතින් දෙකෙන් බෙදුවොත් මෙයාව 9යි. හරි. දැන් ආයි බෙදනකොට මෙයාව මට බෙදා ගන්න බැහැ දෙකෙන් ආපහු. නේද? ආපහු දෙකෙන් බෙදන්න බැරි නිසා මම ඊළඟ එකේනා බලනවා 3. මෙයා 3ෙන් බෙදන්න නිසා මම 3ෙන් බෙදනවා. දෙකපාරව 9ෙන් බෙදන්නේ නැහැ හොඳේ. වැරදි. හරිද? මේක බෙදනවා 3ෙන්. 3ෙන් බෙදුවාම 9 3යි උත්තරේ ලැබෙන්නේ. හරි. ඊට පස්සේ මේ 3 කියන කෙනා මට ආපහු බුලුවන් බෙදා ගන්න 3. ඉතින් 3 3ෙන් බෙදුවාම 1යි. ඉතින් අවසානට ඔයාගේ උත්තරේට එකක් ලැබෙනකම් මේ විදිහට බෙදා ගන්න ඕනේ. ඉතින් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්නේ කියන්නේ 18 සමානයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. මෙන්න මේ විදිහට උත්තරේ ලියන එකට. හරිද? ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියනවා කියන්නේ 18 සමානයි 2 වාරයක් 3 වාරයක් 3 කියලා උත්තරේ ලියන එක. හරිද? ඉතින් ඔන්න ඕක තමයි ඔයා මේ ගානේදී කරන්න ඕනේ. හරි. හරි ඊට පස්සේ 52 ආසන්න 10ට වට යන්න. හරි. දැන් බලන්නකෝ මේක 52. හරිද? දැන් ඔන්න මෙහෙමයි. දැන් වට යන්න කියන්නේ අපි ළඟම ඉන්න කාටද කියලා බලන එක. හරිද? 52.
අපි බලමු 52ට 10ට නේවට යන්නේ ළගම ඉන 10 ගුණාකාර දෙන්න කවුද කියලා 52ට අඩුවෙන් ඉන 10 ගුණාකාරය තමයි 50 52ට වඩා වැඩියෙන් ඉන 10 ගුණාකාරය තමයි 60 right එතකොට මේ දෙන්න අතර ඉන කට්ටිය මම ලියාගත්තොත් මේ දෙන්න අතර ඉන කට්ටිය මම ලියාගත්තොත් 51 ඉන්නවා එතකොට 52ට පස්සේ 53 54 55 56 57 ඊළඟට 58 59 ඉන්නවා ඊළඟට 60 ඉන්නේ හරිද මම ඉදින පදිනවා උඩින් ලිව්වා හරිද දැන් එතකොට මේ 52 වඩා ළඟ 50ටද 60ටද කියන තමයි බලන්න තියෙන්නේ නේද ඉතින් හරි ලේසි වැඩක් නේ කරන්න තියෙන්නේ දැන් 50ටයි 60ටයි දෙන්නටම මැදගෙනා තමයි 55 කියන්නේ 55 කියන්නේ හරිද යම් කිසි දැන් අපි බලන ඉලක්කම 55 හරි 55ට හරි වඩා හරි වැඩි වුණොත් වැඩි පැත්තට තමයි අපි දාන්නේ. හැබැයි අඩු නම් 55ට නෙමෙයි 55ටත් වඩා අඩු නම්. හරිද 55 ගන්නෙ නැහැ එතකොට. අඩු පැත්තට ගන්නකොට 55 ගන්නෙ නැහැ. 54 53 52 51 වගේ කෙනෙක් වෙනවා නම් අපි ආව අඩු පැත්තට තමයි ගන්න. එතකොට මෙතනින් බලන්න 52 කෙනෙක් කෙනා වැඩිම ළඟ කාටද පුතේ 50ට නිසා මෙයා වට යන්න ඕනේ. ආසන්න 10ට වැටෙවුවාම උත්තරේ 50 කියලා තමයි උත්තරේ ලැබෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ 1 10 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න. අන්න දැක්කද? දැන් ඔයා ප්‍රථමක සංඛ්‍යා ගැන දැනගෙන හිටියේ නැත්තම් මේ ගාන අනා ගන්නවා. හරිද? දැන් අර 9 කියලා මං කිව්වනේ කලින් එක්කනේ නේද දැන් සමහර අය මේක පොලිමට ලියාගෙන යනවා 2 3 5 7 9 කියලා ලියාගෙන යනවා ඉතින් අන්න ඒ වැරද්ද මෙතනින් අල්ලන්න තමයි මේ ප්‍රශ්නේ ගානට දීලා තියෙන්නේ මොකද හැමෝම වගේ ටීචර්ස්ලා දන්නවා ගොඩක් ළමයි මේක පටලවාගෙන ලියනවායි කියලා ඉතින් මේක 52 ආසන්න සෝරි මේක 1 14 ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න කියලා දීලා තියෙන්නේ ඔයා මේ 9 කියන එකත් මේක අසර දාවිද කියලා බලා ගන්න. ඉතින් 9 කියන එක නා දාන්න නැතුව ලිව්වා නම් වාට මේකට උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න ඔයා මෙච්චර කල් 9 කියන එක නා එයත් ප්‍රථමකයි කියලා හිතාගෙන හිටියද නැද්ද කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. හරිද? ඉතින් ඔන්න බලන්න මෙතනදී 1 14 ප්‍රථමක සංඛ්‍යා ලියනකොට මම 2යි ඊළඟට 5යි පහට කලින් 3. හරිද? 2යි ඊට පස්සේ 3යි ඊට පස්සේ 5යි ඊළඟට 7යි ලියන්න ඕනේ. හරිද? 10ත් අතර ගුවහම 10ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? 1ත් 10ත් අතර ගුවහම 1ටත් වඩා වැඩි 10ට අතර අඩු වෙන්න. ඉතින් මේ ටික තමයි ඔතන තියෙන්නේ. ඉතින් මේකට උත්තරේ ලියන්න ඕන 2 3 5 7 කියන ඉලක්කන් ටික විතරයි. ඉතින් 9 කියන ඉලක්කම වැරදිලා හරි ලියවුණොත් ඉතින් මෙතනට ඔයාගේ උත්තරේට ලකුණු නෑ ලැබෙන්නේ නෑ. හරිද? හොඳට මතක තියාගන්න ඒවා. ඊට පස්සේ 18. මෙන්න මේ සංඛ්‍යා රටාව මෙන්න මේ රටාවක් දීලා තියෙනවා අපිට. පළවෙනි එකේ 1 බෝලයයි. දෙවෙනි එකේ පැත්තට බෝල 2යි, පල්ලෙහාට බෝල 2යි තියෙනවා. තුන්වෙනි එකේ පැත්තට බෝල 3යි, පහළට බෝල 3ක් තියෙනවා. ඊතුරු ඒවා කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපේ ඊළඟ රටාව වෙන්න ඕනේ පැත්තට බෝල 1යි 2යි 3යි නම් පැත්තට බෝල 4ක් වෙන්න ඕනේ 1යි 2යි 3යි 4යි. පහළට බෝල 1යි 2යි 3 නම් පහළට බෝල 4ක් වෙන්න ඕනේ. හරි. ඊතුරු බෝල ටික ඔයා සම්පූර්ණ කරන්න මෙහෙම. හරිද? මෙහෙම වෙන සම්පූර්ණ කරන්න. හරි. දැන් ඔයාට 4 වෙනි රටාව එහෙම නැත්නම් ඊළඟ රටාව උන්න දැන් ඇඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට වන්දනම් ඔයාට ඒ ගන්නට ලකුණු ලැබෙනවා. හරිද? හරි. රයිට් ඊළඟට 19 දී 24 8 ගුණාකාරයේ ඊළඟ 8 ගුණාකාරය කීයද? හරි. හරිම ලේසියිනේ. 24 8 ගුණාකාරයක්ලු ඊළඟ 8 ගුණාකාරය. ඉතින් 24 8 ගුණාකාරයක් නම් ඊට පස්සේ ඉන්න 8 ගුණාකාරය තමයි 32. ඉතින් එයා ලියන 32යි කියලා. හරිද? ඊළඟට අවසාන ගාන 2 3 4 ජන සංඛ්‍යා 3හිම ගුණාකාරයක් වන කුඩාම සංඛ්‍යාව ලියන්න. 2 3 4 යන සංඛ්‍යා 3හිම ගුණාකාරයක් වන
කුඩාම සංඛ්‍යාවල යන්න අපි එක මේ විදිහට හොයමුද ඔන්න බලන්න හරි මම 2 කියන ඉලක්කමයි මම 2 කියන ඉලක්කම 3 කියන ඉලක්කම 4 කියන ඉලක්කම මේ විදිහට ලියා ගන්න මෙයාල ගුණාකාර ලියන්න හදන්නම 2 4 6 8 10 12 වගේ ලියා ගන්නවා දැක්කද මම ලිව්වේ මෙයාලගේ ගුණාකාර ටික හරිද 12 මම තව එකක් කියන්නම්කෝ 14 කියලා හරි දෙවරක් චක් කර ඊළඟට 3 ේ ගුණාකාර කියන්නේ 3 වරක් 3 6 9 12 15 කියලා ලියා ගන්න තව ටිකක් ලියන්න පුළුවන් ඇති 4 ේත් ගුණාකාර කියන්නේ 4 වරක් ලියනවා 4 8 12 16 ඊළඟට 20 ඇති ඔය විදිහට ලියන්න හරි දැන් මේ සංඛ්‍යා 3 ේම ගුණාකාරයක් වන කුඩාම සංඛ්‍යාවයි කියන්නේ මේ සංඛ්‍යා 3 ේම ගුණාකාරයක් වෙනවා එහෙනම් කවුද ගුණාකාරය බලන්න මේ 3 දෙනාටම ඉන්න ගුණාකාරයක් හොයාගන්න දැන් හරිද 2 නෑ 4 හැමෝටම නෑ 6 හැමෝටම නෑ 8 හැමෝටම නෑ නේද 10 හැමෝටම නෑ 12 හැමෝටම ඉන්න 12 හැමෝටම ඉන්නවනේ මේ दोलहा हेमोट में इन्ना दोलहा हेमोट में इन्ना ना दोलहा तमाई मेतन उत्तर पोड़ी मेके ना मे तम पोड़ी मेके ना दोलहा है मेतन लिया कुडाम संख्या दोलहा किय कुडाम संख्या दोलहा किय राइट ऐना अद टापे पेपर एक अभी कथा करा प्रश्न विस्सा पलवे को प्रश्न विस्स अरे दंग वाट मे गा मे प्रश्न पेपर एक खालीन कर लेना दंग कमेंट दाल कि वाट लगन किबूनाद किला तवा आलू पेपर हेकि अभी हम इलाट इतक पारिश्रमिक हम हमोटना तेरव सरना